මාවට බය වෙලා මාලිමාවට මඩ ගහන්න තෝරාගත් අලුත් එකක් හැටියට පෞද්ගලික නම් පාවිච්චි කරමින් අපව මේ චෝදනාවලට ලක් කරමින් තිබෙනවා. ඒ නිසා අපි කාංචන විජේසේකරට කියන්න ඕනේ නීතිය ඔයගොල්ලන්ගේ, පොලිසිය ඔයගොල්ලන්ගේ, ආණ්ඩුව ඔයගොල්ලන්ගේ නීතිය ක්‍රියාත්මක කරන තැන් තැන්වල කියන්නේ නැතුව. ඒ නිසා පුළුවන් නම් අභියෝග කරනවා අපි කාංචන විජේසේකර. එන්න විවෘත සංවාදයකට සාක්ෂි අරගෙන මේ කප්පම් ගත්ත ආයතන, කප්පම් ගත්ත ප්‍රමාණය, කප්පම් ගත්ත අයගේ සාක්ෂි තරන් එන්න අපි අභියෝග කරන බෑ. හැබැයි අපි කියන්න. ඔයා එන්න තැන තෝරන්න, රූපවාහිනී නාලිකාවක් තෝරන්න, ඕනම සංවාදයක් හැඳවන්න අපි එන්නම්. අපි කියන්නම් ගල්ලඟුරු ටෙන්ඩර් වලින් ගහන්නේ කොහොමද කියලා. LNG බලාගාර හදන්න යන ප්‍රොජෙක්ට් එක කොහොමද නවත්තන් ඉන්නේ කියලා අපි කියන්න. අපි කියන්නම් ඩීසල් ස්පොට් ටෙන්ඩර්ස් වලින් කොමිස් බෙදාගත්ත හැටි අපි කියන්න. අපි කියන්නම් තෙල් ගේන්න හදපු ටෙන්ඩර්ස් වලින් ගහන්න හැදුවේ කොහොමද කියලා අපි කියන්නම්. ඒ නිසා පාක්ෂ මාරු කරද්දී සල්ලි ගත්ත හැටිත් අපි ඕන්නම් කියලා දෙන්න. ඒ නිසා ඇඳේ වැරදි පැත්තෙන් බැහැලා ඇවිල්ලා ඔයා මේ හැප්පෙන්නව නම් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේකට චෝදනා කරන්න නැතුව එළියට බැහැලා කියන්න. මේ කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා. කැතයි මහත්තයෝ පාර්ලිමේන්තු වරප්‍රසාද නැතුව එළියට බැහැලා ඇවිල්ලා කියන්න අපි ගනුදෙනුව බේරගමු. ඒ නිසා මේ අභියෝගය කාංචන විජේසේකරට තැන් තැන් වල කියවන්න එපා. සාක්ෂි ගන්න, තොරතුරු ගන්න, ටීවී නාලිකාවක් දාගන්න වෙලාව කියන්න අපි එනවා. හැබැයි අපි එදාට ඔයගොල්ලෝ කරලා තියෙන තක්කඩිකම්, ඔයගොල්ලෝ කරලා තියෙන වංචා අපි හෙළිදරව් කරනවා. ඔයා තෙල් ගේන්න කියලා තෙල් අපනයනය නොකරන රටකට ගිය මිනිහෙක් ඔයා. ඒ නිසා මතක තියාගන්න ඔයාගේ ඔළුව ගලේ වැදිලා වගේ ඔයා කියවන්න ගත්තට ඒ නිසා ඇත්ත සාක්ෂිය එක තමයි අපි අභියෝග කරන්නේ. අපි ඇත්ත සාක්ෂිය එක තමයි ප්‍රශ්න කතා කරන්නේ. අවලාද චෝදනා වෙන කිසිවක් නිසා නෙමෙයි. ලංකාවේ විශාලම වෘත්තීය සමිති ව්‍යාපාරය විතරක් නෙමෙයි මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ජනතාව, ජාතික ජනබලවේගෙත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ. ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවේ මේ ජනපීඩනයට එරෙහිව ජනතාවද පාරට බහිමින් ඉන්නේ. වැඩ කරන ජනතාවද පාරට බහිමින් ඉන්නේ. ලයිට් බිල 100-300කින් වැඩි කරලා ලයිට් බිල ගෙවන්න ඔයගොල්ලන්ගේ ගෙවල්වල ලයිට් බිල ගෙවන්න රටේ මිනිස්සු. ඔයගොල්ලන්ගේ වාහනෙට තෙල් ගහන්නේ රටේ මිනිස්සු. ඔයගොල්ලන්ට ඛණ්ඩ දෙන්නේ රටේ මිනිස්සු. ඒ නිසා රටේ මිනිස්සුන්ගෙන් කකා මිනිස්සු සහනයක් එල්ලලා උද්ඝෝෂණ කරද්දී රටේ මිනිස්සුන්ට අසාධාරණ විදිහට ගහලා තියෙන බදු අඩු කරන්න කියද්දී, පොලී අඩු කරන්න කියද්දී, මේ රටේ විදුලි බිල අඩු කරන්න කියද්දී ඒවා උපුටා දක්වමින් වෘත්තීය සමිති නායකයින්ට මේ චෝදනා කරන්නේ අපි දන්නවා ඔහෙලට දැන් දැනිලා තියෙන්නේ යන්න යන ගමන මොකද්ද කියලා. ඒ නිසා මේ මැතිවරණ කල් දාලා ඔහෙලා මේ කට්ටි බයින්න හදන්නේ ඇයි? හොරා කාපුවා එන්ටර්ටේන් කරගන්න බැරි වෙනව ඔයගොල්ලන්ට. හොරා කාපුවා විඳව ගන්න බැරි වෙනව ඔයගොල්ලන්ට. හිර ගෙවල් වල යන්න වෙනව කියලා දන්න ඔයගොල්ලෝ. එනිසා මේ රටේ මහජන ධනෙ කොල්ල කාපු හොරුන්ට දූෂිතයන්ට වංචාකරන්න අපි දන්නවා දැන් භූමි තෙල් ගහපු ගැරන්ඩි වගේ දඟලනවා, නටනවා. වික්‍රමසිංහ තමයි නලාපිමින්නේ කට කට්ටිර නටන්න. එනිසා ඔයගොල්ලෝ ඔක්කොම මේ දඟලන්නේ මාලිමාවට බය වෙලා. මොකද රටක මිනිස්සු දැන් මාලිමාවත් එක්ක පෙළ ගැහිලා අත්